මද්‍රව්‍ය ලංකාවම ගිලගෙන හමාරය. රටේ ශක්තියෝ තරුණ තරුණියන් මුළුමනින්ම මද්‍රව්‍ය අනසකට යටත් වී වටිනා ජීවිත දියකර හරිමින් සිටිනවා. මේ නිසා මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම් පැනවීමට තීරණයක් කරගෙන තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීමට රජය තීරණය කළද තවමත් අලුගෝසු තනතුර පවතින්නේ පුරප්පාඩුවකය. එම නිසා අලුගෝසු තනතුර සඳහා පුද්ගලයන් බඳවා ගන්නා තෙක් මරණ දඬුවම ලබා දීම ක්‍රියාත්මක නොවේ. මේ අතර මත්කුඩු ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් වැටුපක් නොමැතුව අලුගෝසු තනතුර ලබා ගන්නට තමන් සූදානම් යයි හලාවත ආරච්චි කට්ටුව පදිංචි 71 කැවිලිදී කාන්තාවක් වන එල්.බී. කරුණාවති මාධ්‍යට පවසා තිබුණා. කෝටි ගණනක් වටිනා මත්කුඩු හා වෙනම් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා රටේ අනාගත පරපුර විනාශ කරන මෙවැනි ජාවාරම්කරුවන් තරාතිරම නොබලා විනාශ කර දැමිය යුතු බව පවසන ඇය ළමා ප්‍රයෝජනවලට සම්බන්ධ වැරදිකරුවන්ටත් මරණ දඬුවම් ලබා දිය යුතු බව රජයෙන් ඉල්ලා සිටියා. ධර්මදීපයක්ව තිබූ මේ රට මරණදීපයක් වීමට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා. ඇයගේ මේ පෙරලිකාර ප්‍රකාශය ගැන ඔබ දරන්නේ කුමන මතයක්ද? ඒ මතය අපහා බෙදා ගන්නට අමතක කරන්නත් එපා. නැවතත් මෙවැනි අමුතු වීඩියෝවකින් හමුවෙමු. ඔබට සුබ දවසක්. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. bell icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.